කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව ඔයාට ඕනෙම වෙලාවක ඕනෙම තැනක ඉඳලා ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔයාට තියෙන පොඩ්ඩක් ක්‍රියේටිව්ලි හිතන්න විතරයි. අනිත් හැම දෙයකටම ඔයාට උදව් කරන්න ඉන්නවා AI. මේ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ග්ලෝබලි සෙල් කරන්න පුළුවන් මාකට් ප්ලේස් එකක කොහොමද ඔයාගේ ප්‍රොඩක්ට්ස් ප්ලේස් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ ප්‍රොඩක්ට්ස් කොහොමද කස්ටමර්ස්ලට සෙල් කරන්න පුළුවන් මාකටිං ස්ට්‍රැටජි එකක් හදාගන්නේ කියලා. වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ marketing opportunity එකක් හොයාගන්න එක. ඔයාට ඒක හරිම ලේසියෙන් කරන්න පුළුවන් Google Trends එක. ඔයා යන Google Trends වලට ගිහලා search කරන්න මේ දවස් වල වැඩිපුරම search කරන්නේ මොනවද කියලා. මෙන්න මෙතන explore එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් මේ වෙද්දි වැඩිපුරම search කරන දේවල් මොනවද කියලා ඔයාට බලා ගන්න. එතනින් past 30 days කියන එකට sort out කළාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පහුගිය දවස් 30 ඇතුළතදී වැඩිපුරම search කරලා තියෙන්නේ මොනවද කියලා. Okay, Mother's Day celebrations. අපිට මෙන්න මේක හොඳ marketing opportunity එකක්. අපිටම කියලා product එකක් launch කරන්න. අපි දැන් යන්නේ Mother's Day වෙනුවෙන් products කිහිපයක් launch කරන්න. අපිට මුලින්ම අපේ products වලට දාන්න headline එකක් ඕනේ. අපි ChatGPT ට කියනවා Mother's Day එකට ගැලපෙනම හොඳම headlines 10ක් අපිට suggest කරන්න කියලා. ඒ කියපු ගමන් එයා හොඳම headlines 10ක් අපිට suggest කරනවා. ඊට පස්සේ මෙතනින් හොඳම එක තෝරගන්න එක නම් අපේ වැඩක්. මම මෙන්න මේ headline එක තෝරගන්නවා. Mama, you are the sunshine of my life. Okay, then අපි අපේ design එක කරගන්න යන්නේ. අපි එකට use කරන්නේ AI images generate කරන free platform එකක් වෙන bluebillow.com website එක. මේ website එකේ වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලට දැනගන්න ඕන නම් උඩින් වැටෙන link එක click කරලා ඒ video එකත් බලන්න. එතකොට ඔයාලට පුළුවන් bluebillow.com website එකේ වගේම මේ video එකේ use කරන websites ගොඩක registrations සහ වැඩ කරන විදිහ බොහොම ලේසියෙන් ඉගෙන ගන්න. හැබැයි ඉතින් ඔයාලට මේ video එක ඉවර වෙනකල් පොඩ්ඩක් ඉවසන්න වෙනවා. එතනට අපි ගිහිල්ලා කියනවා Mother's Day එකට ගැලපෙන හොඳ photo එකක් අපිට generate කරලා දෙන්න කියලා. කමාන්ඩ් එක දීපු ගමන් එයා photos 4ක් අපිට suggest කරනවා. මම මෙන්න මේ photo එක select කරගන්නවා. මේ ෆොටෝ එක වෙනම ටැබ් එකක ඕපන් කරලා සේව් කරගන්න. දැන් අපිට මේකේ ක්වොලිටි එක පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. අපි එකටත් AI වෙබ්සයිට් එකක් යූස් කරන්නයි යන්නේ. registrophotos.io කියන වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් ඕනෙම ෆොටෝ එකක ක්වොලිටි එක වැඩි කරගන්න. අපේ ෆොටෝ එක මෙතන drag and drop කරපු ගමන්ම එයා අපේ ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි කරලා දෙනවා. අපි ෆොටෝ එක සේව් කරගමු. ඉබගේම ඔයාට උනන් වාගේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න remove.bg කියන මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් ඒ වැඩෙත් බොහොම ලේසියෙන් කරගන්න. හැබැයි මගේ වැඩේට නම් මම බෑග්ග්‍රවුන්ඩ්ස් රිමූව් කරගන්න යන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ අපේ ඩිසයින් එක ක්‍රියේට් කරගන්න. අපි එකට යූස් කරන්නේ canva.com වෙබ්සයිට් එක. මෙතෙන්ට ගියාට පස්සේ අපිට පුළුවන් අපේ ඩිසයින් එක ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක මෙතෙන්ට drag and drop කරලා upload කරගන්න. ඊට පස්සේ ChatGPT අපිට suggest කරපු headline එක මෙතෙන්ට දාගන්න ඕනේ. දැන් තියෙන මේක බොහොම ක්‍රියේටිව් විදිහට ඩිසයින් කරගන්න. වෙබ්සයිට් එක පොඩ්ඩක් යහට මෙහාට ගිහිල්ලා මේ වැඩේට සෙට් වෙන විදිහට ඩිසයින් එක ක්‍රියේට් කරගන්න එක නම් ඔයාගේ වැඩක්. මම මෙන්න මේ විදිහට මගේ ඩිසයින් එක ක්‍රියේට් කරගන්නවා. හරි. මේ තියෙන්නේ මගේ ඩිසයින් එක. දැන් අපිට තියෙන අපේ ප්‍රොඩක්ට්ස් මෙන්න මේ ඩිසයින් එක ඇඩ් කරලා ක්‍රියේට් කරගන්න. ඒකට යූස් කරන වෙබ්සයිට් එක තමයි teespring.com. මේ වෙබ්සයිට් එකෙන් ඔයාටම කියලා බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඔයාට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගම ස්ටෝ එකක් ක්‍රියේට් කරගන්නත් ඔයාට පුළුවන්. මුලින්ම වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න ඊට පස්සේ මෙන්න මෙතන ක්‍රියේට් ප්‍රොඩක්ට් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයා කස්ටමයිස් කරන්න යන ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරගන්න. අපි මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්ලේස් කරලා අපි ඩිසයින් එක කරගන්න ඕනේ. කන්ටිනියු දීපු ගමන් ඔයාට පුළුවන් ඔයා සෙල් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රොඩක්ට්ස් මෙන්න මේ විදිහට තෝරගන්න. හරි. දැන් ආයෙම කන්ටිනියු කරගමු. දැන් තියෙන වගේ ටයිටල් එක ඩිස්ක්‍රිප්ෂන් එකයි දාන්න. ChatGPT ඔයාලා දීපු ටයිටල් එක මෙන්න මෙතන පේස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලා ලියා ගන්න ඕනේ. මෙතනට ඔයාලා යූස් කරන්න පුළුවන් characters 250ක් විතරයි. ඒ හින්දා මම ChatGPT ට කියනවා හොඳ creative description එකක් ලියලා දෙන්න කියලා. ඒ කියපු ගමන් එයා creative description එකක් ලියලා දෙයි. ඒ description එක මෙන්න මෙතනට paste කරලා ඔයාගේ product එක launch කරන්න ඔයාට පුළුවන්. දැන් අපි අපේ product එක launch කරමු. Okay, මෙන්න මේ විදිහට අපේ product එක මේ වෙද්දි teespring.com website එකේ list out වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේක ගන්න bias ලෝවනේනේ. කොහෙන්ද අපි bias ලෝව හොයාගන්නේ?
ඒකටත් methods ඕන තරම් තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් වාට ෆ්‍රී කරගන්න පුළුවන් marketing strategy එකක් සහ paid option එකක් කියලා දෙන්නයි යන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ product එක article එකක් through promote කරගන්න. ඒකට අපි use කරන්නේ medium.com කියන website එක. මෙන්න මේ website එකට දවස ගානේ මිලියන ගාණක් visitors ලා එනවා. එයාලා මේකේ තියෙන articles ඕන තරම් කියවනවා. ඔය ආටිකල් එක ලියාගන්නත් ඔනේ ChatGPT ට කියලා. ඔය ChatGPT ට කියන්නේ Mother's Day වෙනුවෙන් sensitive සහ emotional article එකක් ඔයාට ලියලා දෙන්න කියලා. ඒ වගේම ChatGPT ට කියන්නේ ඔයාගේ products buy කරන්න, ඔයාගේ readers ලව influence කරන්න පුළුවන් paragraph එකකුත් ඔයාගේ article එකට include කරන්න කියලා. ඒ කියප ගමන් ChatGPT මෙන්න මේ විදිහට ඔයාගේ article එක ඔයාට ලියලා දෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ medium.com website එකේ ඔයාගේ article එක publish කරන්න. මෙන්න මේ විදිහට ටයිටල් එක කොපි පේස්ට් කරගන්න ඊට පස්සේ ඔයාගේ ආටිකල් එකේ බොඩි එකත් මෙන්න මේ විදිහට පේස්ට් කරගන්න. ඒ වගේම මෙන්න මේ ආටිකල් එකට වඩා පුළුවන් කොපිරයිට් ෆ්‍රී ඉමේජස් දාගන්න ඔයාට වෙබ්සයිට් එකෙන්ම ඔප්ෂන් එකක් දීලා තියෙනවා unsplash.com එකෙන් ඉමේජස් ගන්න. මෙන්න මේ විදිහට කීවර්ඩ් එක දීලා සර්ච් කරපු ගමන් unsplash.com වෙබ්සයිට් එකේ තියෙන රොයල්ටි ෆ්‍රී ඉමේජස් ඔයාගේ ආටිකල් එකට ඇටච් කරගන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන ඔයාගේ ස්ටෝ එකේ ලින්ක් එක මෙන්න මේ ආටිකල් එකට ඇඩ් කරගන්න. ඒක ක්‍රියේටිව් විදිහට කරගන්න මෙන්න මේ වගේ වාක්‍යයක් දාලා ඒකට ඔයාගේ ලින්ක් එක ඇටච් කරගන්න මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ වාක්‍ය ක්ලික් කරපු ගමන්ම ඔයාගේ ස්ටෝ එකට ඔයාගේ රීඩර්ස් ලබ රීඩිරෙක්ට් වෙනවා. දැන් ඔයාට තියෙන මෙන්න මේ ආටිකල් එක කීවර්ඩ්ස් දීලා පබ්ලිෂ් කරගන්න. හරි දැන් ඔයාගේ ආටිකල් එක පබ්ලිෂ් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු අපේ ස්ටෝ එකේ කොහොමද අපේ ප්‍රොඩක්ට්ස් පේන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි අපේ ස්ටෝ එක තියෙන්නේ. මේක තමයි ඔයාලට ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමය. ඔයාලට මම කියවනේ මේක පේඩ් මෙතඩ් එකකින්ුත් කරගන්න විදිහක් ගැන මම ඔයාලට කියලා දෙන්නම් කියලා. සෝෂල් මීඩියා මාකටිං කියන්නේ ඔයාගේ කස්ටමර්ස් ලව හොයාගන්න පුළුවන් හොඳම මෙතඩ් එකක්. ඔයාට ඕනේ ග්ලෝබල් රීච් වෙන බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරගන්න නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ඉන්ෆ්ලුවෙන්සර්ස් ලව හොයාගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ඔයාලට කියලා දෙන්නයි මම ලෑස්ති වෙන්නේ. shoutcard.com මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් ඔයා සෙල් කරන්න යන ප්‍රොඩක්ට් එකට අදාළ කැටගරි එකේ කන්ටෙන්ට්ස් ක්‍රියේට් කරන සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස් ලව හය කරන්න. ඔයාට පුළුවන් මෙන්න මෙයාලට මුදල් ගෙවලා ඔයාගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරගන්න. මෙන්න මේ ක්‍රමෙන් ලෝකේ ඕනෙම රටක ක්‍රවුඩ් එක ක්‍රීච් කරන්න ඔයාට හැකියාව ලැබෙනවා. දැන් ඔයා දන්නවනේ මේ වැඩේ කොහොමද හරියටම කරන්න කියලා. ඇයි ඉතින් බලාගෙන ඉන්නේ? ඉක්මනටම ගිහිල්ලා වැඩේ පටන් ගන්න. ඊට කලින් අපිව subscribe කළේ නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. හොව් හොව්. දැන් මේ suggest වෙලා පෙන්නන වීඩියෝ එක බලුවතින් ඔයාට පුළුවන් AI use කරලා පොතක් create කරලා කොහොමද dollars හොයන්නේ කියලා ඉගෙන ගන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ගිහින් ඉන්නම්. ජය වේවා.